වන්දුවී පුතේ. අද දිනේ අපි සූදානම් වෙන්නේ මේවර අපස සාමාන්‍ය පිළ විභාගේ සඳහා පෙනේ සිටින දූපුතුන් වෙනුවෙන් බස්නහිර පළත් අධ්‍යාපන දෙපර්තමේන්තුව මගින් සකස් කළ දෙදහස් විස වර්ෂ අවසාන ඇගයි සිංකල භාෂාාවහාසාහිත්‍ය ප්‍රශ්නපත්තරෙහි දෙවනි ප්‍රශ්නපත්තරහන ප්‍රශ්නයක් ඔබස් සමග සාකච්ඡා කරන්නටයි. එ තමයි, ප්‍රශ්නපත්‍රයන හතර වන ප්‍රශ්නය. මෙහිදී ඉදිරිපත්කට ඇති චේදයසුරින් ඔබගේ අවබෝධය පිළිබඳ හැකියාව මැනීම තමයි අපේක්ෂා කරන්නේ. ඔබටහිදී මුළු ලකුණු දහයක් හිමිවෙනවා අනුකොටස් පහකින් යුක්තව එක් කොටසකට ලකුණු දෙක බැගින් තමයි මෙම මුළු ලකුණු දහය ඔබට හිමි වන්නේ මෙම ප්‍රශ්නය සඳහා විනාඩි පහලවක් වැනි කෙටිකාලයක් තුළ පිළිතුරු ලිවීමට ඔබ පුරුදු පොහුණ විය යුතුයි. සෑම දරුවෙකුටම වගේ උපරිම ලක්නක් ලබාගත් හැකි මෙම ප්‍රශ්නයට නිවරදිව පිළිතුරුලියන්නේ කොහොමද කියලා අපි පියවරෙන් පියවර විමසල බලමු. පළමුුවෙන්ම, දී ඇති ප්‍රශ්න හෝඳින් කියවා ඔබෝධ කරගත යුතුයි. බොහෝ දරුවන් මෙහිදී කරන වැරැද්දක් තමයි පළමුුවෙන්ම චේදය කියවීම ආරම්භ කිරීම. ඒ ඔබ විසින් නොකළයුත්තක් ඔබ පළමූ කළ යුත්තේ ඔබට ලබා දීලත්තින ප්‍රශ්න ටික හොඳින් කියවා ඔබෝධ කර ගැනීමයි. ඉන් පසු චේදය පළමුුවර කියවීම ආරම්භ කරන්න. චේදය දෙවන වර කියවමින් ප්‍රශ්නවලට අදාළ උත්තර සලකුණු කරගන්න. න් අන්නතුරුව ප්‍රශ්නය නැවතකයවමින් තමාන් සටහන් කරගත් පිළිතුරු නිවරදිදයි තහවුරු කරගත යුතුයි අවසානයේදී ප්‍රශ්නාංකය නිවරදිව දමා අදාළ පිළිතුර පාමණක් ලිවීමට වගබලාගත යුතුයි එසේ නම් දුවේ පුත්තේ අපි ප්‍රශ්නයට යොමුුවමු අපි පළමුව කළ යුත්තේ ඔබට දේලාතියෙන ප්‍රශ්න ටික හොඳින් කියවාවබෝධ කර ගැනීමයි එසේනම් අපි දැම් බාලමු මොනා අදප්ිට ලබලත් දේලාතින ප්‍රශ්න කිය ලවෙනි ප්‍රශ්නය අයනායක පද්ධ මගින් තහවුරුවන කාරණය ලෙස මෙහි දක්වා ඇත්තේ කුමක්ද දෙවනි ප්‍රශ්නය චේදයට අනුව ආහාරභෝග ආරක්‍ෂා කරගැනීම සඳහා යොදාගත් ලීවලින් සැදුම් මෙවලම් දෙකක් නම් කරන්න තුන්වෙනි ප්‍රශ්නය රාජාණ්ඩු පැවතිබකමානුවල ඉඩම් සම්බන්ධයෙන් පොත්පත්වල සඳහන් කරුණු මොනවාද හතරවන ප්‍රශ්නය මහාවංශයේ දැක්වෙන පරිදි නීතියෙන් තහනම් කරන ලද්දේ කුමක්ද. අවසාන ප්‍රශ්නය මෙහි සඳහාන් පරිදි රුවල් නැව් යොදාගත්තේ කුමුණකාරයක් සඳහාද. එසේනම්දුවේ පුතේ අපි දැම් පළමුුවර චේදය කියවීම ආරම්භ කරමු දැන් අපේ මතකයේ තියෙනම අපෙන් ඇසූ ප්‍රශ්න. එම ප්‍රශ්න හිතේතියාගෙන තමයි අප පළමුුවර කියවීමත් කළ යුත්තේ, විචකෝඔබට පළමුුවර මේදීම අවශ්‍ය පිළිතුරු හමුවන්නට පොළුවන් ඒ ඔබට සටහන් කරගත හැකේ එසේ නම් දැන් අපි චේදය පළමුුවර කියවීම ආරම්භ කරමු. මිනිසුන් ගෝත්‍ර ලෙස වාසය කරන අවධයේදී පවා ගහකුලවලට කොතරම් ආදරය කලාද යන වග ජනප්‍රවාද කතාවලින් අපිට දැනගත හැකේ. ගහකුල දෙවිවරුන් වශයෙන් සලකාතිබූ බව අයනායක වැනි කවි පන්තිමගෙන් තහවුරුුවේ. ගෙවල් සෑදීම සඳහා මුලින්ම කෝට උපයෝගී කරගත් බවත්. විබිස්ස ව අටුවවැනි ආහාර්භෝගවර්ග ගබඩාකර ආරක්ෂාකර ගැනීමටද ප්‍රවාහන මාධ්‍ය වශයෙන්ද ලීවලින් සාධන ලද පාරුද උපයෝගී කර ගැනීම ආධිකාලින මිනිසා සිදුකර ඇති පබටත් සාක්ෂ ඇත. මේ හැරුණු විට, රජවරුන් රටපාලනය කළ කාලවකවානුවල සීනුම ඉඩම්වල අයි්‍ය රජු සතු බවත් රජුන් විසින් නින්ද ගම් ලබාදුන් අය රජට බදු වශයෙන් එහි සේවය කර ඇති බවත් පැරණිපුක් පත්වල සඳහාන්ිය. නමුත් එමනින්ද ගම් සඳහා එම ජනතාවට හිමිකමක්කෝ පවරාගනීමේ බලයක් නොතිබුණේ. මහාවංශයේ සඳහන් පරිදි එකල වනය සම්බන්ධ නීතිරීතිද තිබුණු බවත් එකිනිෙකාට අවශ්‍ය පරිදි වනේ එලිකිරීම හා ගස් කැපීම රජුන් විසින් නීතියෙන් පහනම් කර තිබු බවත් එහි දැක්වේ. එකොළොස් වන හා දුොළොස්වනසිිය වස් වල විදේශීය ආක්‍රමණ වලක්වා ගැනීම සඳහාත් මුහදු තරණය කිරීම සඳහාත් දැවවලින් තැනරුවල් නැව් යොදාගත් බවද ඉතිහාසග්‍රන්ථවල සඳහානය. මෙෙනයින් බලන කල, ගහකුළ හා මිනිසා අතර ඇත්තේ අවිියෝජනීය බැඳීමක් බව අප අවිවාදයෙන් පිළිගත යුතුයි. දැන් අප පළමු වරචේදය කියවා අවසානයි දෙවනවර කියවමින් ප්‍රශ්න වලට අදාළ උත්තර සලකුණු කරගත යුතුයි. එසනං අප දෙවන වරචේදය කියවීම ආරම්භ කරමු. මිනිස්වුන් ගෝත්‍ර ලෙස වාසය කරන අවධයේදී පවා, ගහ කොළ වලට කොතරම් ආදරය කලාද යන වග ජනප්‍රවාද කතාවලින් අපට දැනගත හැකි. ගහ කොල දෙවිවරුන් වශයෙන් සලකාතිබූ බව අයනායක වැනි කවි පන්ති මගින් තහවුරුවේ. දැම් මේ කියනකුට අපිට මතක් වෙන අපි පළවෙනි ප්‍රශ්යෙන් අපි ඇහවේ අියනායක පදධෙන් තහවුරුවන කාරණය. එසේනම් හිතියෙනවා ගහ කොල්ල දෙවිවරුන් වශයෙන් සලකාතිබූ බව ඒ අපට, පැන්සලකින් ඉරක්ක ඇඳගෙන හෝ අංකා එක්කයයි සලකුණු කරගෙන අපට සටහනක් දමාගන්නට පුළුවන්. ගෙවල් සෑදීම සඳහා මුලින්ම කෝට උපයෝගී කරගත් බවත් වීබිස් ව අටුව වැනි ආහාර භෝගවර්ග ගබඩා කර ආර්ක්ෂා කර ගැනීමටද ප්‍රවාහණ මාධ්‍ය වශයෙන්ද ලීවලින් සාදන අද පාරුද උපයෝගී කර ගැනීම ආධිකාලින මිනිසා සිදු කර ඇති බවටත්ති සාක් ඇත දැන් අපේ දෙවනි ප්‍රශ්නය අපෙන් අහල තිබුණේ ආහාරභෝග ආරක්ෂා කරගන්නට යොදාගත්ත ලීවලින් හදපු මේවලම් දෙකක් ඉතින් මෙතන බොහොම අපූරුවට පැහැදිලිව මේ මෙවලම් දෙක තියෙනවා වී බිස්ස සහ වී අටුව එසන අපටය අංක දෙකයයි සටහන් කර ගැනීමට හෝ ඉරක්ගසාගෙන සලකුණු දමා ගන්නට පුළුවන් මේ හැරුණු විට රජවරුන් රටපාලනය කළ කාලවකවානුුවල සියලුම ඉඩම්වල අයිතිය රජු සතු බවත් රජුන් විසින් නිින්දගම් ලබාතුන් අයට රජුට බදු වශයෙන් එහි සේවය කර ඇති බවත් පැරණි පොත්වල සඳහන්ය අපේ තුංවෙනි ප්‍රශ්නය තමයි රාජා්ඩු පැවැති වකවානුවල ඉඩන් සම්බන්ධයෙන් පොත්පත්වල සඳහන් කරුණු මොනවාද කියලා ඉතින් මෙතන බොහොම පැහැදිලිව තියෙන කරුණු දෙකක් ඒ අපට ඉරක් හැඳගන්නට හෝ අංක තුනයයි සලකුණ කරගැනීමට පුළුවන්. නමුත් එම නින්දගම් සඳහා එම ජනතාවට හිමිකමක් හෝ පවරා ගැනීමේ බලයක් නොතිබුණේ. මහාවංශී සඳහන් පරිදි එකල වනය සම්බදධනී ත්‍රීතිද තිබුණු බවත් එකිනිකාට අවශ්‍ය පරිදි වනය එලිකිරීම හා ගස් කැපීම, ජුන් විසින් නීතියම් තහනම් කරතිබූ බවත් එහි දැක්වේ අපි හත්‍රයනි ප්‍රශනය අපේ ඇහෝ අපට මතකයි මහාවර්ශයේ දැක්වෙන පරිදි නීතියෙන් තහනම් කළේ මොනවද කියලා. එසනම් එතන තියෙනවා එකනෙ කාට අවශ්‍ය පරිදිවානය එලි කිරීම සහ ගස් කැපීම අපටඒ සලකුණ කරගන්නට පුළුව. එකුළොස්සවන හා දොළොස්වන සියවස්වල විදේශීය ආක්‍රමණ වලාක්වා ගැනීම සඳහාත් මුහුදු තරණය කිරීම සඳහාත්, දෙවවලින් තැනූරුවල් නැව්යොදාගත් බවද ඉතිහාස ග්‍රන්ථවල සඳහන්්‍යිය ලුවල් නැවයොදාගත්ත කුමුණ කාරයන් සඳහාද කියලා අපෙන් පැනයක්වීම සා තිබුණ එස නම් විදේශාක්‍රමණ වලක්වා ගැනීමටත් මුහුදු තරණය කිරීමටත් ඉතාම් බොහොමත් පැහැදිලි පිළිතුරක් මෙහි අපිට දගන්නට තිබෙනවා අපටය සටහන් කරගන්නට පොළුව මෙෙනයින් බලන කල ගහ කොළහා මිනිසා අතර ඇත්තේ අවිියෝජනීය බැඳීමක් බව අප අවිවාදයෙන් පිළිගත යුතුයි. ඉන් අනතුරු අපට පිළිතුරුලියනට පුළුවන් ඒද ඔබ මතක තබා ගතයුතුයි ඔබේ ප්‍රශ්නයේ අනුවංකය යුදා පිළිතුර පමණක් ලිවීමට බොහෝ දරුවන් පිළිතුර සහිත සම්පූර්ණවා කියම උපුට ආදක්වනවා අප දැකළ තියෙනවා එවිට ඔබ, අවබෝධයක් නොමැතිව ලිය් දරුවකු ලෙස තමයි අපට පිළිගන්නට සිදවෙන්නේ එක නිසා ඔබේ අහන්නේ කෙට පිළිතුරු සපයන්න එතකොට ඔබ දීර්ග විස්තරක් කිරීම අවශවන්නේ නැහැ පිළිතුර පමණක් උපුටාලයන්න එසේනම් අපි බලමු පලවෙනි ප්‍රශ්නය තමයි අයිනායක පද්්‍යපන්තිය මගින් තහවුරුවන කාරණය ලෙස මෙහි දක්වාඇත්තය කුමක්ද පිළිතුර ගහ කොල දෙවිවරුන් වශෙන් සලකාතිබූ බව දෙවැනි ප්‍රශ්නය චේදේට අනුව ආහාරබෝග ආරක්ෂා කර ගැනීම සඳහා යොදාගත් ලීවලින් සැදූම් මෙවලාම් දෙකක් නම් කරන්න මෙහිදී ඔබ අනිවායම මෙවලං දෙකම සඳහන් කලොත් පමණයි ඔබට සම්පූර්ණ ලකුණු දෙකම හිමිවන්නේ එනිසා වීවිිස් සහ වී අටුවයන්න ඔබ නිවැරදිව සතහන් කළ යුතුයි ඔබ එක්කාරණයක් පමණක් සටහන් කළ ඔබට එක ලකුණක් පමණයි හිමි වන්නේ තුවන ප්‍රශ්නය රාන්ඩු පැවති වකවානුවල ඉඩම් සම්බන්ධයෙන් පොත්පත්වල සඳහන් කරුණු මොනවාද කරුණු මොනවාදයයි අපෙන් විමසීම නිසා අප සියලුම කරුණු ඉදිරිපත් කළ යුත්තුයි ඒ අනුව පිළිතුරවන්නේ සියලුම ඉඩම්වල අයිතිය රජු සතුයි නින්දගම් ලබාදුන් අය රජුට බදුු වශයෙන් එහි සේවය කර ඇත මේ කාරණ දෙකමෝප සටහන් කළොත් පම නයඔබට සම්පූර්ණ ලකුණු දෙකම හිමිවන්නේ හතර වෙන ප්‍රශ්නය මහාවංශී දැක්වෙන පරිදි නීතියෙන් තහනම් කරනලත්්දේ කුමක්ද පිළිතුර එකනෙකාට අවශ්‍ය පරිදිවානය එළිකිරීම හා ගස් කැපීම මේ කාරණා දෙකමෝබ සඳහන් කළ යුතුයි අවසාන ප්‍රශ්නය අංක පහක් මෙහි සඳහන් පරිදිරුවල් නැව යොදාගත්තේ කුමට කාරයක් සඳහාද බොහොම පැහැදිල්ව පිළිතුර තිබෙනවා විදේශීයා ක්‍රමණ වලක්වා ගැනීමට සහ මුහුදු තරණය කිරීමට එසේ නම්දවේපුතේ මේ ආකාරයට ඔබට ඉතාමත් පහසුවෙන් මේ අවබෝධ ප්‍රශ්නය සඳහා නිවරදිව පිළිතුරුළියන්ට පොළවා. ම විශ්වාස කරනවා අවබෝධ ප්‍රශ්නයකට පිළිතුරුලිවීමේ දඔබානු ගමනය කළයුතු පියවර නිස පාරිදි අනුගමනය කරන්නේ නම් ඔබට උපරිම ලකුණකට යා හැකි බව. මේ පැහැදිලිකිරීම ඔබගේ අපසසාමා්‍ය පෙළ ප්‍රශ්නපත්තරයේ අ බෝධ ප්‍රශ්නයට පිළතුරලවීමට අත් ලක්වයයි මගේ විශ්වාසයයි ඔබ சீறுதிනාටම ආයු බෝවන්,